බුවන් කොහොමද ඉතින් ගොඩ දවසකට පස්සේනේ මාසයක් විතර මම මාසයක් විතර වීඩියෝස් දාන්න බැරි වුණා මට ඔයාලා මම මිස් කරාද මම දැක්ක කීප දෙනෙක් නම් කමෙන්ට් කරලා තියෙනවා මැසේජ් උත් කරලා තිබුණා මට වීඩියෝස් ඇයි දාන්නේ නැති කියලා ඇත්තටම ඉතින් වැඩ ටිකකට හිර වුණා ළමයි හැබැයි මම අනිවාර්යයෙන්ම මොනවටද හිර වුණේ මොනවද මං කරේ ඇයි මේ ගොඩ කාලයක් සද්ද නැතු හිටියේ කියලා අනිවාර්යෙන් ඉස්සරහ වීඩියෝ එකකදී ඔයාලට ෂෙයා කරන හැබැයි නුදුරු අනාගතයේදී නම් නෙවෙයි ටිකක් තව කල්යයි ඒ ඔක්කොම වැඩ ටික ඉවරුණාට පස්සේ අනිවාර්යෙන්ම මං ෂෙයා කරන්නම් ඇයි මේ වගේ කාලෙන් කාලට ටික කාලයකට සද්ද නැතු ඉඳලා ආයි වැඩ කරන්න කියලා ඉතින් මම මේ දැන් ෂෙයා කරන්නේ මාසයකට ඉතුරු කලින් මම ගිය කොන්සර්ට් එකකට මං ගෙට් රෙඩි විත් මී එකක් එදා රෙකෝඩ් කරා ඔයාලට කොහොමද මම ඒකට යන ලෑස්තුනේ කියලා පෙන්නන්න හැබැයි මට මේක දාගන්න බැරි වුණා මං හිතුවා මගේ අලුත්ම ඩේ බ්ලොග් එක ගේන්න කලින් මේක ඔයාලට ෂෙයා කරන්න ඕන කියලා මම මුලින්ම ගෑවේ සන් බ්ලොග් එකක් රෑ වෙලා එළියට ගියත් ඉතින් මම නම් අනිවාර්යයෙන්ම සන් බ්ලොග් එකක් ගන්නවා මොකද මං ඉතින් පුරුදු වෙලා මට දැන් ඔයාලට නම් ඕනම් මොයිස්චරයිසර් එකක් උනත් ගන්න පුළුවන් මම නම් ගොඩාක් කලකට සන් බ්ලොග් එකක් ගන්න මොකද මං එකට කැමති සන් බ්ලොග් එකක් ගැවට පස්සේ මගේ ස්කින් එකේ එන ඒ ටෙක්චර් එකට මං හරි කැමති මේ මේකප් කරන්න කලින් ඉතින් දැන් අද මේකප් අඩුමක් නෙවෙයිනේ මේකප් කරන ඒවා ඒ ගැන ඉගෙන ගන්න ඕනේ නම් ඒ ගැන දැනගන්න ඔයාලට පුළුවන් මගේ ටිලිස් ප්‍රීටි ෆයින්ස් කියන YouTube channel එකට subscribe කරන්න ටිලිස් ප්‍රීටි ෆයින්ස් අද මම ඉතින් ඔයාලට get ready with me එකක් කරන්න ඉඳා දල වශයෙන් කියන්නම් මම මොන මොන වගේ දේවල්ද මෙතන ගානක ෆවුන්ඩේෂන් එක තමයි ඊට පස්සේ ගෑවේ ෆවුන්ඩේෂන් එක අතිනුත් බ්ලෙන්ඩ් කරලා ඊට පස්සේ පොඩ්ඩක් බියුටි බ්ලෙන්ඩ් එකකින් මම පොඩ්ඩක් ආයි එක ටැප් කරා මේ දෙකම කරන්නේ මම ඇත්තට මේක හොඳටම ස්කින් එකට ඇබ්සෝබ් කරන්න ඕනේ හින්දා ඒක උරා ගන්න ඕනේ හින්දා එතකොට ඇත්තටම මේකප් තට්ටුවක් මූණ උඩින් ගාලා කියලා පේන්නේ නැහැ මම මේක කලිනුත් get ready with me වීඩියෝ එකක් Facebook එකේ අප්ලෝඩ් කරා. හරිද? ඒකට ආව කමෙන්ට්ස් ටික දැක්කම මට හිතුණා පොඩ්ඩක් මේ දේවල් චුට්ටකුත් පොඩි පොඩි දේවල් ටිකකුත් මේ වීඩියෝ එකේ කියලා දෙන්න ඕනේ කියලා කියන්න ඕනේ කියලා. එකක් තමයි මම ඒකෙදි කියනවා මම අද ගොඩක් දේවල් ගානේ නැහැ. මම සිම්පල් මේකප් එකකට තමයි යන්නේ කියලා. හැබැයි ගොඩක් අය දන්නේ නැති දෙයක් තමයි මම හිතන්නේ. අපි සිම්පල් මේකප් ලුක් එකක් කියලා කිව්වත් ගොඩක් වෙලාවට අපි සිම්පල් මේකප් ලුක් එකක් කරගන්න පාවිච්චි කරන අයිටම්ස් ටික පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් ටික සිම්පල් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ගොඩාක් දේවල් ගොඩක් ප්‍රොඩක්ට්ස් ගත්තට ඒක ගාන ප්‍රමාණය තමයි අඩු වෙන්නේ. ඉතින් මට ඒක ඒ වීඩියෝ එකේ විස්තර කරන්න බැරි වුණ හින්දා සෑහෙන දෙනා මට දැනලා තිබ්බ ළමයි මේක මේ අයියෝ ඉවරයි ඉවරයි කිව්වට ගානව ගාන ඉවරයක් නැහැ කියලා මොනෝ කරන්නේ ඉතින් මං ආසම දෙයක් තමයි මේකප් කරනවා කියන්නේ ඇත්තටම චූටි දැගමනකට උනත් පොඩි තැනකට යන උනත් අඩුම තරමේ ලිප්ස්ටික් ටිකක් හරි අයිලයින් එකක් ගාලා ලිප්ස්ටික් ටිකක් හරි නම් ගාන්නම මං ගොඩක් කැමතියි ලිප්ස්ටික් නැතත් ලිප් පෙන්සිල් එක විතරක්වත් ගාගෙන යන්න මං හරි කැමතියි මොකද මට හිතනවා මාව හොඳට ඉන්නවට වැඩිය ටිකක් හොඳට පේනවා කියලා එහෙම ගෑවම ප්‍රසන්න විදිහට යන්න එපැයි නේද කොහෙ ගියත් අපායට ගියත් ලස්සනට යන්න ඕනේ ඒක තමයි මගේ තියරි එක ඉතින් මං ඊට පස්සේ දැන් මේ කරන්න මොකද්ද අයිබ්‍රෝස් හදන එක මට නංගි කෙනෙකුත් කියලා තිබුණා මගේ කලින් ඉන්දියන් ලුක් එකකට දීපාවලි වලට කරපු මේකප් ලුක් එකට අයිබ්‍රෝස් කරලා නැහැ නේද කියලා ඇත්ත ඒ නංගි කිව්ව එක හරියටම හරි හැබැයි ඔයා එක කිව්වට පස්සේ මටත් ඒක තේරුණා ඒ නංගි මේ වීඩියෝ එක බලනවා නම් ඔන්න ඔයා කියපු එක මම ඔළුවට ගත්තා ඊට පස්සේ මම මේකප් කරනකොට අනිවාර්යයෙන්ම අයිබ්‍රෝස් අඳින එකම නම් කරනවාම මොකද අපි ගොඩක් මේ මට තියෙන බුෂි අයිබ්‍රෝස් මං හිතන් ඉන්නවා මට තියෙන ගොඩක් මේ ගොඩක් මගේ අයිබ්‍රෝස් වැඩි කියලා හැබැයි මේකප් කරලා ඉවරනාට පස්සේ අර අයිබ්‍රෝස් වල තියෙන ලුක් එක අඩු වෙනවා ඉච්චරට ස්ට්‍රෝග මේකප් එකක් දාන ඉඳා ඉතින් ඊට පස්සේ මම හිතුවා අයිබ්‍රෝසුත් පොඩ්ඩක් හරි අඳින්න ඕනේ කියලා ඉතින් මමත් එදා ඔන්න අයිබ්‍රෝ එකක් තැනගත්තා ඊට පස්සේ වියන අයිෂැඩෝ පැලට් එක තමයි ඔය තියෙන්නේ මට නම් දෙක නම් මතක නැහැ ඔයාලට නම්බර්ස් ඔක්කොම බලන්න ඕන නම් මගේ අර ටිලිස් ප්‍රීටි ෆයින්ස් චැනල් එකට එන්නකෝ මම ඒකට අනිවාර්යෙන් ලුක්ස් ඔක්කොම ෂෙයා කරන්න ඉන්නේ ඉස්සරහට එක දිගට මම මේකප් වීඩියෝස් දාන්න ඉන්නේ ළමයි මගේ TikTok එකටත් අනිවාර්යයෙන්ම එන්න කියලා ඔන්න ආරාධනා කරනවා මොකද අනිවාර්යයෙන්ම TikTok එකේ නම් මම මොන කොහෙ නැතත් TikTok එකේ නම් මේකප් සම්බන්ධ වීඩියෝස්ම තමයි ගොඩක් වෙලාවට කරන්නේ මේ තියෙන්නේ වයිට් පෙන්සිල් එකක් මම මේකෙන් පොඩක් ඇඳගත්තා අම්මට කියන්න බැරුණානේ මගේ ඇස් දෙක යට නද සර්කල්ස් වගේ තියෙනවා මම ඇත්තටම එක්සෑම්ස් වගේ කරලා ඇස් වෙන ගමන් තමයි මේ කාලේ හිටියේ ඉතින් ඩාර්ක් සර්කල්ස් නෙවෙයි නිකන් අර පෆ් වෙලා වගේ තිබුණා
පොඩ්ඩක් අර ඇස් දෙක ඇරණේ ඉදිමිලා වගේ. හැබැයි මම ඒක වහන්න ගියේ නෑ. මොකද මට සිම්පල් විදිහට තමයි මේකට යන්න ඕන උනේ. කන්සීල් කරලා ගොඩක් මට වහන්න අවශ්‍යතාවයක් තිබ්බේ නෑ. ඉතින් මම එහෙඳේම කරේ නැහැ. ඊට පස්සේ මම මස්කාරා ගෑවා. මස්කාරා ගෑවට පස්සේ මට මෙන්න මේක කියන්න ඕනේ, ඔයගොල්ලෝ මෙහෙම මස්කාරා ගානකොට ඒ වන්ඩ් එකයි මස්කාරා ටියුබ් එකෙන් ඔයාලා එළියට ගන්නකොට සැරෙන් සැරේ එළියට අරන් අරන් වහන්න එපා. ෆෑන් එකක් ගාව ඒක පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම ෆෑන් එක ඕෆ් කරන්න. මම කොණ්ඩ හදන්නකොට ෆෑන් එක ඕෆ් කරේ නැතත් මස්කාරා ගානකොට නම් අනිවාර්යයෙන්ම ෆෑන් එක ඕෆ් කරනවා. මොකද මස්කාරා එකේ ඇතුළ ඊට පස්සේ ඒකට වේලෙන්න බලන හින්දා. මේ තියෙන මගේ ෆේවරිට්ම කොන්ටුව පැලට් එක. මේක කොන්ටුව, බ්ලෂර්ස්, සෙටින් පවුඩර් තුනම තියෙනවා. මම නම් ඒක සෙටින් පවුඩර් එකක් විතරත් පාවිච්චි කරනවා. මගේ මූඩ් එකට අනුව තමයි ඒක වෙන්නේ. මේකේ තියෙන ටෝන් එක ටිකක් කහපාටට හුරුයි මේ සෙටින් පවුඩර් එක. ඉතින් යට අවශ්‍යයි කියලා හිතන දවසට ඒකත් පාවිච්චි කරනවා. ඒකට බ්ලෂ් එකටයි කොන්ටුව එකටයි මං එදා මේක පාවිච්චි කරනවා. මේ කොන්ටුව කරන විදිය, බ්ලෂ් කරන විදිය, මේවවල ටිප්ස්, මම මෙහෙම කරන්නේ ඇයි, මේ හැමදේම මම ඔයාලත් එක්ක පස්සේ අනිවාර්යයෙන්ම ෂෙයා කරන්නම්. එකතු වෙලා ඉන්න හොඳේ. ඉතින් බ්ලෂ් කරන්න මං ගත්තේ මේ ලස්සන ලස්සන පීච් කලර් එකක්. ගොඩක් පිග්මන්ට් එක නැහැ මේ කලර් සෙට් එකේ. ඒක ඇත්තටම හොඳයි. මොකද එකපාරට ගාපු ගමන් නිකන් නැත්තම් තලියක් ගෑ වගේ වෙනවා මූණේ. රෝස පාට ගුලියක් වගේ විතර මූණේ. ඉතින් මේක හරිම ලයිට් මේකප් එකක් තමයි මේකෙදි කෙරෙන්නේ. ගොඩාක් දේවල් ගානවා වගේ පෙවුනට ඇත්තටම මූණට ගාපු ප්‍රමාණය හරිම අඩුයි. ඊට පස්සේ ඉතින් මගේ ෆේවරිට්ම දේ තමයි ලිප් පෙන්සිල් එක. ලිප් පෙන්සිල් එක වන් ඔෆ් මයි ෆේවරිට්ස්. ඒක නැතුවත් මට යන්න බෑ කොහෙවත්. ලිප් පෙන්සිල් එකෙන් අනිවාර්යෙන් අඳිනවා. මෙහෙම ඇඳින එකේ වාසිය තමා, එතකොට මේකප් එක ගොඩක් වෙලා තියෙනවා සහ මේකප් එක හරි නීට්, ඒ කියන්නේ ලිප්ස්ටික් එක හරි නීට් ගොඩක් වෙලා තියෙනවා. ඒ වගේම මට හිතනවා ඉතින් ලස්සනයි කියලා. මම දන්නවා ලිප් පෙන්සිල්ස් පාවිච්චි කරන්න අකමැතියත් ගොඩක් ඉන්නවා. මං කැමති වුණාට ඉතින් මේ තියන්නේ මගේ මං ආස තවත් ප්‍රොඩක්ට් එකක් මලන් යද්දි මං ඔක්කොටම ආසයි. හයිලයිට් එක, හයිලයිට් එක ගන්න ඇත්තටම මූණ පොඩ්ඩක් දිලිසෙන්න, පොඩ්ඩක් විතර ෂයින් කරගන්න තමයි ගන්න. මේක ගෑවම නිකන් අර ක්ලියෝපැට්‍රා ගෑව වගේ වෙන්නේ නැහැ. බය වෙන්න දෙයක් නැහැ. හරිම පොඩි ප්‍රමාණයක් ගන්න ඕනේ. ඉතින් චින් එකට, චික්ස් වලට, අයිබ්‍රෝ එකේ අර බෝන් එකට, ඔයාලට කොල බෝන් එක තුනත් මේක ගන්න පුළුවන්. ලස්සනට ලස්සන ෂයින් එකක් ගන්න පුළුවන්. හැමතෙම උරාගත්ත විදිහට හැමෙන් වෙන ෂයින් එකක් වගේ තමයි පේන්නේ. හයිලයිට් අපි පවුඩර් හයිලයිට් යූස් කරාම හැම උඩ එක රැඳිලා වගේ තියෙනවනේ ලේයර් එකක්. මේක එහෙම නෑ. මේක හැමතෙම උරාගෙන හැමෙන්ම එන ෂයින් එකක් වගේ තමයි පේන්නේ. ඉතින් ඒකටත් මම හරිම ආසයි. බලන්නම දැන් ගෑවම හරි ලස්සන ෂයින් එකක් තියෙනවා. හැබැයි එහෙම අර කැත්තට ෂයින් වෙන කැත්තට දිලිසෙන සීන් එකක් නෑ. හොඳයි. ඉතින් ඒකත් ගෑවට පස්සේ දැන් තියෙන්නේ මොකද්ද? වොච් එක ඉතින් දානවා කෝකටත් හයිල කියලා. මට ඉතින් වොචස් දෙකක් තියෙනවා. සිල්ව කල සිල්ව එකකුයි මේ ගෝල් ප්ලේටඩ් එකයි. මේ දෙකින් ඉතින් ඒ වෙලාවට මට මේක තමයි මැච් වෙනවා කියලා හිතුනේ. ජුවලරි නම් මම ඇත්තටම ගොඩක් දාන්න ආස නැහැ. අත්‍යවශ්‍යම දේවල් ටික විතරයි. එදා මට හිතුණා එක පැත්තකට කෆ් එකක් තියෙන පොඩි ඉයරින් එකක් දාන්න. ඉතින් මම ඒක දානවා. ඔයාලට බලන්න පුළුවන්. මම මේක ඇත්තටම ෂෙයා කරලා තිනවනේ අපි වෙඩින් එකකට ගියේ. රත්නපුරේ වෙඩින් එකකට ගියානේ. රත්නපුරේ තිබුණු වෙඩින් එකකට ගියේ. මම එතනදී මේක පැහැදිලි මේක ළඟට කරලා වීඩියෝ එකේ මම අරන් තියනවා. මේකේ ප්‍රයිස් එකයි ඔක්කොම මම ඒකේ පෙන්නලා තියනවා. මම එක ගත්තේ කැන්ඩිකින් ඒ දවස්වල. දැන් නම් තියෙනවත් දන්නේ නැහැ. ඊට පස්සේ ෂූස් දෙකක් මම ගත්තා. එකක් තද බ්ලූ කලර් එකක්, තද නිල් පාට එකක්. අනිත් එක ගෝල්ඩ්, නිකන් ඩල් ගෝල්ඩ් එකක්. ඒක ගොඩක් තද ගෝල්ඩ් එකක් නෙමෙයි. ඔයාලට පේනවා ඇතිරි. මට ඇත්තටම හිතුණා ඒ වෙලාවේ ගෝල්ඩ් එක හොඳයි කියලා. හැබැයි මට දැන් මේ වීඩියෝ එක එඩිට් කරනකොට හිතුණා ඒක ඇත්තටම පොඩි ස්ට්‍රැප් එකක් තියෙනවා. තව බ්ලූ එකේ ස්ට්‍රැප් එකක් තියෙනවා කකුලේ ඇන්කල් එක ගාවින් යන. ඒක මම ඒ වෙලාවේ දැම්මේ නැහැ. කොහමහරි මට ඒ වෙලාවේ මේ වීඩියෝ එක රෙකෝඩ් කරනකොට මට හිතෙනවා ගෝල්ඩ් එක හොඳයි කියලා. මගේ අනිත් දේවලුත් එක්ක දාලා තියෙන ජුවලරිත් ඔක්කොමත් එක්ක. හැබැයි මට දැන් එඩිට් කරනකොට හිතෙන අපරාධේ මට අර ඩාර්ක් බ්ලූ එක දාන්න තිබුණා කියලා. සෑන්ඩල්ස් දෙක, හීල්ස් දෙක කමක් නැහැ. ඉතින් ඒක දාගෙන ගියා. මේනි මගේ යාළුවා. මම මෙයත් එක තමයි කන්සර්ට් එක බලන්න ගියේ. අවදින ඉතින් බාත්රූම් එකේ මේ ලොබි එකේ හැමතැනම ෆොටෝස් ගත්ත. ටික්ටොක් එකකුත් කරන්න හිටියේ. ඒනවා ඉතින් කරන්න බැරුණා. වෙලාව හම්බුනේ නැහැ. ඊට කලින් කන්සර්ට් එක පටන් ගත්ත. දුවල එතනට ගියා. ඊට පස්සේ මෙතනින් එහාට මම කතා කරන්නේ නැහැ. ඔන්න ඔයාලට කන්සර්ට් එක බලන්නයි තියෙන්නේ.
සීකඩ විසිරුණු සිතිවිලි දිය බුබුලේ නාලියන පේන කැටු ලස්සන බ්ලොග් එකකින් ආයෙත් හමු. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න නැතුව. බයි.